සිතුවිල්ලකින් ජීවිතය වෙනස් කරගන්න ජීවිතය වෙනස් කරගන්න පියවරක් ඉදිරියට පියවරක් ඉදිරියට තරුණ පුතෙක් තමන්ගේ තාත්තා මිය යන තෙක්ම ඒ තාත්තා විසින් කළ කී දෑ ගැන අවබෝධයකින් නොසිටියානම් ඒ අඩුපාඩු හෝ වරද පුතාගේද තාත්තගේද පුතා මේ ලෝකයට එනකොටත් තාත්තා මේ ලෝකයේ ඇතුලේ බොහෝ කල හිටිය කෙනෙක්. ඉතින් ඒ තාත්තා විසින් තමන්ගේ පුතාට තමන්ගේ ජීවන අත්දැකීම් දැනුම්මත් කළානම් ඒ පුතා දිනක ඒ තාත්තටත් වඩා අංග සම්පූර්ණ කෙනෙකු බවට පත්වන්නට ඉඩ තිබුණා නේද? තාත්තා කවුරුන්ද තේරුම් ගන්නට තිබුණා නේද? බොහෝ වැඩිහිටියන් හිතාගෙන ඉන්නේ තමගේ දරුවෝ පොතපතේ දැනුමින් ඉහළට යෑම පමණයි. පොත්පත් සිය ගණනක අවබෝධය හරිහැටි වැඩිහිටියෙකු ඇසුරු කිරීමෙන් දරුවෙකුට ලබා ගන්න පුළුවන් කියන එක ඇයි මේ වැඩිහිටියෝ තේරුම් නොගන්නේ? ඔබේ උගත්කම මොහතකට පැත්තකින් තබන්න. ඔබ ඔබ ගැනම හිතන්න. දරුවෙකුට තරුණයෙකුට සාපේක්ෂව මොන තරම් අධ්‍යක්ීම් සම්භාරයක් ඔබ සතුව තිබෙනවද? ඔබ කල කී දෑ කොතරම්ද? ඒවා හොඳ හෝ නරක වේවා, හරි හෝ වැරදි වේවා, අඩුතරමේ ඔබේ දරුවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්වත් ඇයි ඔබ ඔබේ හරි වැරදි හොඳ නරක දරුවන් සමග කතා නොකරන්නේ? ජීවිතේ ඔබ අතින් වූ වරදක් වරදක් ලෙස හඳුනාගෙන ඒ දරුවා සමග කතා කළා නම් ඔබ දන්නවද ඔබ අතින් වූ ඒ වරද ඔබේ දරුවා අතින් කිසිදාක නොවන්නට දරුවා වග බලා ගන්න බව? කරුණාකර මා මේ වැඩිහිටි ඔබට කියන්නේ, ආහාර ඉඳුම් හිටුම් ඇඳුම් පැළඳුම් නිවාස බෙහෙත් හෝ අධ්‍යාපනයේ පමණක් නම් ඔබ ඔබේ දරුවාට දෙන්නට මහන්සි ගන්නේ ඔබ අසාර්ථක මවක් කෝපියෙක්. ඔබේ ජීවිත අධ්‍යක්ෂින් ඔබේ අදහස් දරුවා සමග බෙදා හදා ගන්න. ඔබ ඔබේ දරුවාට ආදරය නම් ඒ වෙනුවෙන් කළ යුතු මූලිකම දේයයි. දරුවා සමාජයේ වටිනා කෙනෙකු වන්නේ එවිටයි. ඒ නායකත්ව පුහුණු උපදේශක උදයාදේව අමුල්ල. සිතුවිල්ලකින් ජීවිතය වෙනස් කරගන්න පියවරක් ඉදිරියට.